දැ අද සමාජයේ නිතර කතා කරණිකත් තමයි මේ ජීවිතේ විඳවන්ඩ එපා මේ ජීවිත විඳින්ඩ තියන එකක් ඒ නිසා පුළුවන්තරන් ඉන්ජෝයි කරන්න පුළුවන් තරන් සතුටු වෙන්න කිය කයිවාරු ගහනු එතකොට ඇත්තටම මේ ජීවිත විඳවන්ඩ වෙන්නේ මොකක් නිසාද කියලා දන්නේන එහෙම නැත්තම් මේ ජීවිත විදිින්්ඩ තියන එකක් කියලා අදහසකට ඇවිල්ලා අපි මේ ජීවිතයේ විදින්්ඩ කියලා හිතාගෙන කරන්න මනවාද. දැ මේ ජීවිත විදින්ඩ කියලා හිතාගෙන සමහරය අරක්කු බොනවා යාළුවත් එක් එකතු වෙලා පාටිදානවා කනවා බොනව සතුට වෙනවා කොහැරි කටි ඒකුතු වෙලා ට්‍රිප්ිකක් යනවා ඇලක දොළක පැනල නානවා එහම නැත්තම් ෆිල්ම් එකක් බලන්ඩ යනවා එහෙම නැත්තන් හා මිනිෙත් එක්ක එකතු වෙලා ශොපින් යනවා මේ තමයි ජීවිතයේ විදින්ඩ කියලා කරන දේවල් ඇත්තටම මේ තුලින් ජීවිතය විඳින්න පුළුවන්ද දැන් අපි යාළුවත් එක්ක එකතු වෙලා පාටි අද්දාානවා පාටි අදදාලා කාලා බිල්ලා නටකම් නටපුහාම ජීවිතය විින්දද ඇත්තටම කල්පන කරල බලන්නට පහුදාට නැගටලා මම යේ ජීවිතය උපරිමෙන් වින්දද කියලා නේද අපි යාලුවඇත එක් එක තුළලා ත්‍රිප්පකක් යනවා ත්‍රිපික ගීල ඔය කදු බලලා දිය ඇලි බලලා ඇල දොළ බලලා ඒ වගේ පැන නාලා ඔය මොනහරිටිකක් උයාගෙන කාලා ආපව් ගෙදරෙනවා. ගෙදරැඇල්ලා පොඩ්ඩක් නිවාඩු පාඩුයේ කල්පනා කරලා බලන්ඩ මන්දැන් ජීවිතය විඳින්ඩ කියලා හිතාගෙන නේ මේ දේවල්කරේ එතකොට ඊය ජීවිතය විින්ද මම කියල ඇත්තට බලඩ එන් බැලුව ඔබටම තේරෙ ඇත්තටම මොකක්ද මේ ජීවිතය විඳිනවා කියන්නේ විඳපුදයක් නෑනේ අතේ තියෙන සල්ලිර්තිවර වෙලා මහා විශාල විහෙසකුත්තිතුරු වෙලා පීඩනයකුත් ඉතුරු වෙලා සමහර විට බීලා යාලුවත් එක්ක රණ්ඩු වෙලා ගහමරාගෙන තිබිච්චේ හිතවත් කනුත් නැති වෙලා තමයි අවසන් වෙන්නේ මොකක්ද ජීවිතයේ විඳින්න ගියපු ගමන එතකොට ජීවිතය විඳගනවා කියන්නේ මොකක්ද ජීවිතයේ විඳිනවා කියන්නේ මොකක්ද මේ කාාරණ දෙක අපි හොඳට ඇත්තට තේරුම්ගන්න මේ ධනාත්මක චින්තනය මනෝවිද්‍යාව සතුටින් ඉන්නවා ඔක්කොම කයිවාරු ගහනවා ඒ ගොල් කියන අය ජීවිතය විදිනවාද ඔය කියන සුද්දංගි ක්‍රමවලින් ජීවිතය විඳින්න පුළුවන්ද. හොඳට තේරුම් අරම්බලඩ ජීවිතය විඳවනවා කියන්නේ මේ උදේ ඉන්ද රෑවෙනකං රැකියාව කරනෙහින්ද ජීවිතය විඳවනව අනෙමේ ඟට ගෙදර දොරේ වැඩ කටයතු ලමයින්ගේ වැඩටුතු යන පිහනේවා කරනවා කියන එක විඳවීම අදද හරදරේ අදවාද අදද ගෑනු කටි කල්පන කරනවා අපි හැම දෑම ූදේටත් බත්තම්බනවා අදවල්ට ඉරහටයි හැම දැම තම්බන දරු හදනවා ගෙදර දොරේ වැඩ කටතු කරන අපි මේ මහ විඳවොනවානි මේකද ජීවිතයේ විඳවීම ඊළඟට පාටි දාල සන්තෝෂ වෙනයකද ජීවිතය විඳීම ති මේවාපි තේරුම් ගත්ති නැත්තං අපි අපිට ඇත්තටම විඳවනයකෙන් නිදහස්සෙන් ටත් බෑ ජීවිතය විඳිට හම්වෙෙන්න්නෙත් නෑ ජීවිතය විඳවන්ඩ වෙන්නේ හොඳට කල්පනා කරලා බලන්න ඔබ වැරදි දෙයක් කරුත් අයහපදධයක් කරුත් අකුසල්ලයක් කරුත් අකුසල් ජේතනාාවකි මොනවාහර යමක්කරුත් අන්න ඒක මුල් කරගෙන ඔබට විඳවන්ඩ සිද්ධ වෙනවා මයි. දැ බලන්ඩ සමහර වෙලාවට අපි කෙනෙකුට වෛර කරනවා. අපි කේන්තියෙන් පිපිරි පිපිරි ඉන්නවා. ඒ නිසා අපි අපහසුතාවට පත්වෙල අපිඳ විඳවනවා. මහදුකක් විඳවනවා තේරුම් ගන්න ම මොක් හිදද මේ විඳවන්නේ මම දුකින් ඉන්නේ පීඩාවෙන් ඉන්නේ අපහසුතාවයෙන් ඉන්න මොකක් නිසාද කියලා තේරුම් ගන්නේ හැබැයි අපේ හිතේ තියෙන වෛරය හින්ද අපි මේ විඳවන්නේ කියලා තේරුම් ගත්තුත් අන්න ඒ වෛරය බැහර කරලා ඒ විඳවීමෙන් නිදහස්සන්න පුළුව අපි සමහර විට එයා ගෙදර මිනිස්සු දියුණුවෙනවා බල ඒකට අපි ඉරිසියා ආකාරකං කරනවා. මුළු දවසම ඉරිසියාාවෙන් පැළි පැලි ඒ ඒවෙනුව මහන්ස වෙන අර මිනිසුන්ගේ දියුණුව විනාස කරන්න. ඒ මනැත්තන් තමන්ගගේ සහෝදරයේ දියුණුවෙන් වන ගේ සහෝදරයාගේ දියුණු වලක් කණ්ඩ, අපි උදේ දවල් රෑනැතුව ඉරිසියාාවෙන් ඉනිරිසියා කාරගං කරනවා. ඒ හින්දා ඊට පස්සේ මොනොහරි ඉරිසියා කාරකමක් කරලයිවරල, ඒක මාටුවේ කියලා ඒක අහුවයි කියලා ඒක වහන්ඩ තවදේවල් කරනවා. රටේ නැති බොරු කියනවා. සමහරට මේ මගාරව මිනිස්වුවනකොට මගාරෙන්ටුව ගේවල්දරල් හල හැග වෙනවා. ඒ වෙන්නේ මොකක්ද හොඳට හොයිල බලන් අරෙක් ඉරිසියාආකාරකං කරන්න ගිහින්න්නේ දේ වැඩේවුුණේ. එහෙනම් අපි මේ විඳවන්නේ මොකක් නිසාද. ඉරිසි ආකාරකන් කරන්න ගිහින්නේ. ලිගන්ඩ ගහිල්ල නේද විඳ වන්නේ ඒටක කරන්න ගිහිල්ල නේද අපි වවිීඳ වන්නේ සමහරට අපි වයුරයෙන් තරහහින් තවගෙනෙකුට බයිනවා තවගෙනෙකුට ගහනෝ ඒ ම නැත්තැන් කාගි හරිදියක් කොරකන් කරනවා ඒ හොරකම වහන්ඩ කියලා ඊට පස්සේ දහසක් දේවල් කරන්න වෙනවා ඒක මාට්ටවීද කියලා කල්පනා කර කර අපි වදයෙන් පීඩාවෙන් ඉන්නවා මාස ගනම් අෞුරදු ගනම් සමහන්ට ැ බලන්නඩ ගෙදරට හොරෙින් සහරමිනිසු සල්ලකන් කරඩ යනවා එක අනම් කාන්තාවන් ඇසුරු කරණ්ඩ යනවා ඊට පස්සේ ඒක ගෙදරට අහුවෙන් නැතිවෙන්න කියලා කීයක් දේවල් කරන්නවාද කොච්චර වදයක් විදිනවාද අර දුරාචාර වැඩේ නැවත්තුවනන් මෙයා මේ විදවීමෙන් නිදහස්සෙනවා අනේද තමන්ගේ දුරාචාර දේවල්ට ඉරිසියා කාරකං කරනය වෛරකරණ කුහරන දුසීලකංකරණයවා අනියන් සම්බන්ධතා ඒ ඔක්කොම අතඇරලදාල යහපත් ජීවිතයක් ගෙව්වත් අර විඳවනයකෙන් නිදහස්සෙන් නැත්්ද. හොරකං කරන්න ගිහිල්ලා දහසක් ප්‍රශ්න ඇති කරගන්නවා. සමහරට හිරේ විලංගු න්න අවුරදු ගණන් මෙිහිරේ ත පින්ඩුවෙන. කොට ඒ මනු manusia්‍ය ජීවිත විදවන්න්‍ය මකක් නිසාද සමහරට කල්පනා කරනවාම අසවල් මිනි තමයි මේ වැඩේ වුණේ අසවල් ගෑන හින්ද තමයි මේ වැඩे වුුණේ අසවල් කෙන තමයි මේක මාට්ටු කඩේ කියල අපි කල්පනා කරනවා එහෙම ඒක නෙමේ ඇත්ත කතාව අපි දුරාචාරදේවල් කරන්නග හින්නේ ද මේ විඳ වන වැඩ කරන්නේ එහනඒ දුරාචාරද නැවත්වන විදනෙන් නිදහස්සන කියලා තේරෙන්න්නද දපුට තෙරුගට බැරිද අපි හොඳට බලන්ඩ තිසරණය පිහිටලා පංච සීලයේ ආරක්ෂ කරනවනම් ඇත්තට මේකෙනට සන්තෝසිෙන් ජීවිතය විඳින්න පුළුවන්ක මත්තියවා විඳවන්ඩ ඔන්නේ පංච සීලෙන් එක සිිල්පාදයක් හරි කැඩුවනම් අනි වාරෙන් ඒ කාරණාව මුල් කරගෙන අපිට විඳවන්ඩ සිද්ධ වෙනවා මයි හොඳට හොයල බලන්න අපි ගැනකෝ දුරාචාර එක වතාවයි දුරාචාර ගමන ගිය ඒක වහන්ඩ අපි කොච්චර දැගලිල්ල දඟල නවාද. එදකොට දුරාචාර වැඩේ කරන්න කලින් ඕෝක කල්පනනා කරන්න හොද නැද. එහම කල්පනා කරලලා ඒ දුරාචාර ජීවිතය සම්පූර්ණය වැලකිලා ඉන්නවා. දැන් එයා ජීවිතය ඒ ඒ නිසා එයා ජීවිතය විඳවන්නේ යනනි. එහම් බලන්ඩ ජීවිතය අපි විඳවන්නේ මොනවා අහින්දද අයහපත් දෙයක්කරොත් අනිවාරෙන් ඒක මුල්ලෙලා ජීවිතය දුක්කඳින්න්න සිද්ධය නොමයි. ඔබ දැන්කල්පනා කල බලන්ඩ ඔබ මොනවාහරි කාරණාවක් නිසා පීඩාවෙන්නන් දැන්ගින්නේ හඳට පිටිපස්සර පිටිපස්සර කල්පනා කරල බලන්ඩ මං මොකක් හරි අයහපද්ධයක් කරාද නොගැලපෙන දෙයක් කරාද කියලා හොඳට හොල බලන්න ඔ හොඳට හොල බැලුවොත් ඔබ වචනේ මොනොහරි වැද කල ද ඒ මනැත්තන් කයින් මොනොහරි වැරදක් කල ඒමනැත්තැන් හිති මොහරි වැරද්දක් කරල ඒ නිසා තමයි ඔබ මේ අද විඳවන්නේ. එහෙනම් ආන්නේ දුරාචාර දේවල් නමත් අන්ඩ අකුසල් කරනයහපත් දේවල් නවත් අන්න ඔබට ජීවිතයේ විදවනයකින් අයින්වෙන්න පුළුවන් ඊට පස්සේ ඔබ තිසරණය හොඳට පිහිට අන්ඩ බුදුරජාන් වහස සරණයන්ඩ දර මේ සරණ යන්න සාාවක සංඝ්‍යා සරණයයන්න පංච සීලයේ හොඳට රැක ගන්්ඩ සිල්පද පහ මෙවා කරන්න බැරිදේවල් නෙමි මේවා කරත් ඔබට ජීවිතය විඳින්න පුළුවන් ජීවිතය සතුටින් ඉන්න පුළුව ආටිය අද්දාල ලබන සතුරට වඩා සිය දහස් ගුණය කර සතුටක් මේ ධරමය හැසිරීමෙන් ලබන්න පුළුවන්. නිරාමිස සතුටක් අවදාවත් අවස නොවෙන සතුටක් විඳින්න පුළුව. දැන් ඔබට වෛර කරන කෙනෙක් ඔබ කල්පනා කරල බලන්න ඔබේ හිතේ ඒ පුද්ගලය ගැන වෛර ඇතින්න ගේ වෛරය දැන් අත්හරින් ඔබට සුව පහසුවෙන් නින්දියයි ඔබට සැනසීමෙන් ගෙදර ඉන්න පුළුවන්ගේ සැනසීමෙන් දරුමල්ලොත් එක පවල් ජීවිතය ගෙවන්න පුළුව. සැනසීමෙන් රැකියාව කරන්න පුළුවන්. රැකියාව කරන තැන කියනෙකා කුලල්කා ගන්නවකමු. තන තුරුතානන්තර වෙනුවෙන් එහෙමනැත්තැන් ඒ ඉහල නිලධාරිය ශේප් කරගන්න මොනවාහරි අමුතු දැඟල ඉල්ල දඟගන කිය කට්ටියකතුවෙලා. ඔබ ඒ තරගෙන් අයිං වෙන්ඩ. අයින් වෙලා ඔබ තමන්්ඩ තියන දෙහින් සතුටුවෙන්න්් වයිර කරඩ අන්නෙ ප තමන් හතුරුකං කරණ කෙනෙකි නොනන් ඒ හතුරුකං කරන කෙනා ගැත් මෙත්් සිතින් බලන්ඩ වෛර අත්ැර ලබ දා්ඩ් එකට එක කරන්න අදහසක් කෙන ොන ඒක යටපත් කරන්න ඒ ගැන හිතත්ද ඔබට සතුරු එන්න පුළුව අකුසලේ අත්හැරීම ගැන කල්පනා කළලා ඔබට සතුටු එන්න පුළුවන් බුදුරජාණන්සේ ඒක හරියට මෙන්න මේ වගේ දේශනා කළා එක ගිජුලිහිනක් මස්කුට්ටියක් කරගෙන ඉගිලිල්ල යනවා එතකොට අ ගිජුලිහිනිිය මොකද කරන්නේ අර මස්කුට් අල්ගෙන අරගෙන යන ගිජුලිහිනිිය පිටිපස්සයෙන් ගිල්ලේ ගිජුලිහිනි කොටනවා පුළුවන්තරන් කොටනවා එතකොට අර ගිජුලිහිනිිය අර මස්කුට්ටිය අල්ලාගෙන ඉන්න තා අර අනිත් අයගින් ගුටි බැට කණ්ඩ වෙනවාමයි. එහෙන තමන්ගේ යහපත කැමති ඒ ගිජුලිහිනි මොක කරන්න න්නේ මස්කුට්ිය අතර දදුල. අතැරහම් ොකද වන් අත ඇල්ල වූ ගිල්ලා යනවා එතකොට අනිත් ගිජිහිනිය ොද කරන්න අර මස්කටිය පස්ස යනවා ඒ කල්ලගත්තුත් ඒ ඒකෙන අප පිටි පස්සී යනවා හැබැයි ඔබේ ඔබට හතුරුකං කරඩඉන්නේ ඔබ අනිත් අයට වෛර කරන්න ක්‍රෝධ කරන්න පිග්ඩ දඟලනොනන් ඒ අයගෙනත් ඔබට එන්නේ වෛරේමයි ඒත් ඔබයින් පලිගණ්ඩ කල්පනගේ ඒ මිනිස්සුත් ඔබට හතුරුකං කරයි එතකොට ඔබමයි විඳවන්න ජීවිතේ හැබැයි ඔබ වෛර කරණකින් අයින් වෙනවන ක්‍රෝධ කරන පලිගන්නේ වගේින් අයින් වෙනවන දුරාචාරදේවල්ලින් අයින් වෙලා ධාර්මික ජීවිතයක් ගෙවනවානන් ඔබට ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් ඒ නිසා ජීවිතයේ විඳවන්ඩ වෙන කාරණ හොඳට තේරුම් අරගෙන ඒ අකුසල් බැහැර කරන්න බැහැර කරලා ධර්මය පුරුදු කරන්න එතකොට ඔබට ජීවිතය සතුටු ෙන්න්න පුළුව සතුටින් ජීවිතය ගත කරන්නත් පුළුව.